රැකේ සාමාන්‍යයෙන් ඇහෙන ඔය MCQ 50 ඇතුලේ 30ක් විතර තියෙනවා 30ක් කියන 20ක් විතරම තියෙනවා කෙලින්ම අමුවෙන්ම හැමදාම අහන මේවා තව 10ක් විතර තියෙනවා අර පොඩි පොඩි විකර්ණ ඇතුව හැමදාම වගේ අහනවා සාමාන්‍යයෙන් 30ක් විතර තියෙනවා ජෙනරලි හැමදාම යන ඒවා ඒ කියන්නේ මේ 20ක් විතර නම් අමුවෙන්ම කෙලින්ම වගේ අහන දේවල් ටිකක් එහෙම එහෙම බැලුවට පේන්නේ නමුත් ඒවට අදාළ තියරි කාරණා ටික දන්නවා නම් ඒ જાතියින් අනිවාර්යෙන් කරගන්න බලන ප්‍රශ්න 20ක් විතර තියෙනවා තව ඉතින් පොඩ්ඩක් එහෙම මේ කල්පනා කරලා තව චුට්ටක් මේවා කරගත්තත් නම් කරන්න බලන ප්‍රශ්න 10ක් විතර තියෙනවා ඔක්කොම ගත්තම 30ක් විතර එතන තියෙනවා තව 20ක් විතර තමයි සෙල්ලම තියෙන්නේ සම්ම හරි ඒක දැනට ෆේල් වෙන්න ළමයි කියලා හිතන්නකෝ දැනට සාමාන්‍ය MCQ 10 වදින්න නැති එකෙක් කියලා හිතන්න ඔය ඔය කරන වැඩේ අපි කරවදින් MCQ මට්ටම සාමාන්‍යයෙන් 30 35ට ඉන්න පුළුවන් අනිවාර්යෙන් දැනට MCQ 10ක් නැති ළමයෙකුට MCQ 30 35 මට්ටමකට ගන්න පුළුවන් ඔය MCQ ප්ලෑන් එකට අදාළව අපි කරන වැටික් කරගෙන ගියා නම් ඒ කියන්නේ එතනදී වෙන්නේ අර මේ ආකෘතිය තමයි ගොඩක්ම කතා කරන්නේ අමුතු විවිධාකාර ප්‍රශ්න කරලා කතා කරILLක් වෙන්නේ නැහැ ඒකෙදි අර ඒවා ඉතින් පේපර් ක්ලාස් වල අපි ඕන තරම් එක එක අද්භූත වර්ගවල ප්‍රශ්න කතා කරනවනේ මූලික වර්ගවල අර අනිවාර්ය රටා ටික අරගෙන ඒවල මේ ඒ වට අදාළ බෑග්ග්‍රවුන්ඩ් තියරි කාර ඒවත් මම අර එක පිළිවෙලකට කියන්නේ ටිකක් ලේසිම මට්ටමේ يعني ළමයෙකුට ඉක්මනට හදා ගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න ඉදන් පටන් අරගෙන ටික ඒක අමාරු වෙන මට්ටමට ඉස්සරහට අරන් යamak තමයි කරන්නේ එතකොට දවස පටන් ගන්න අපි සාමාන්‍යයෙන් S මට්ටමේ මේ අනිවාර්ය රටාව ඇතුළේ තියෙන S මට්ටමේ වගේ සරලම ප්‍රශ්න වලින් පටන් අරගෙන ඒ ටික ඉවර කරලා ඊට පස්සේ C මට්ටමේ වගේ වට ගිහිල්ලා ඊට පස්සේ B එකක මට්ටමේ ඊට පස්සේ A එකක මට්ටමේ ඒ වගේම ටික පැටර්න්ස් එක කතා කරන එකයි කරන්නේ. ඒතර ඒකට අදාළ එක තියෙන කාරණා. ඉතින් ලේසි වැඩක් වෙන්නේ නැහැ. හරියට වැඩ කරලා නැති ළමයෙකුට. නමුත් හරියට මහන්සි වෙලා ඊට පස්සේ පොඩ්ඩක් තව පැය දෙක තුනක් අරගෙන ඒවට අදාළ තමන්ට මිස් වෙච්ච නම් මනම් දේවල් ටිකත් ආයෙ රිකවර් කරගෙන කරගත්තා නම් සාමාන්‍ය ලකුණු MCQ අඩුම ළමයෙකුට නම් MCQ 30 35 ලෙවල් එකට එන්න පුළුවන්. එතන එහාට ඉතින් තව ලකුණු 15ක් තියෙනවනේ. ඒ ලකුණු ටික හදා ගන්න එක වෙන්නේ සම්පූර්ණයෙන්ම exam target papers ටිකට අදාළව සහ ඒ දේවල් වලට අදාළව ප්‍රශ්න ආයෙ බලමින් ඒවට අදාළ විවරණ මතක් කර ගනිමින් ලියන්න වෙලාවක් නැහැ මේ වෙලාවේ නෝට් නම්මනම් පෙරලා පෙරලා ඒ දේවල් කොහොමද එහෙමුනේ කියලා මතක් කරගෙන ප්‍රශ්න නැවත නැවත බලන එක සහ ඒත් එක්ක නෝට් බලන එක. ඒ කියන්නේ පාඩම් කරන්නේ නැහැ කීයරවත් මේ කාලේ. මේ කාලේ මේ සිලබස් එහෙම පාඩම් කරන්න යන්න එපා. අතිශයින්ම අසාර්ථක ක්‍රමවේදයක්. මේ වෙලාවේ පුළුවන් තරම් ප්‍රශ්නත් එක්කම අපි යන්න ඕනේ. ප්‍රශ්න බලනවා ප්‍රශ්නෙ මට පිටාවේ තියෙන තීරණ ටික බලනවා. ඊළඟ ප්‍රශ්නේ බලනවා ඒක මට පිටාවේ තියෙන තීරණ ටික බලනවා. මේ විදිහට exam target papers ඒ ටික ඉවර කරලා තව වෙලාවක් දෙනවා නම් final papers මේ ඔක්කොගෙම තියෙන MCQ ආයෙ බලාගෙන යන්න. සරලව වෙන්න ඕනේ දේ තමයි ඒ වල වැරදිලා තිබුණට කමක් නැහැ. ඒ වල තිබුණු ප්‍රශ්නයක් ආයේ A level paper එකේ આવුවත් වැරදින්න බෑ කීයටවත්. ඒ මට්ටමට ප්‍රශ්න ටික හදාගෙන දාගෙන යන්න. ඒතකොට 35 වෙනකන් වගේ අර ක්‍රමයට හදත හැකි. ඒතකොට දැන් දැනට සමහරට ලකුණු 40 ගන්න ළමයි ඇති. සමහරක් වලට වැරදින්න මේ වල තියෙනවා. ඕන තරම් එහෙම ඉන්නවනේ වැඩි හරියක් කියන් එහෙමනේ. MCQ ලකුණු 40 විතර කිට්ටු කරලා ගහනවා. උන්ගේ මැද 5ක් තියෙනවා මේ. අර සරලම මට්ටමේ ප්‍රශ්න. සමහරට මේ 10ට අඩු ගහනෙ උන් ඒ ටික ගන්නවා. අරුන් ඒ ටික ගන්නෑ. හරි. ඒ වගේ අර ලකුණු සාමාන්‍යයෙන් 40 විතර වන්ලා ඉන්න ළමයිනුත් ඉන්නවා. නම් මම මෙතන 35 කියන එකේ තේරුම ලකුණු සාමාන්‍යයෙන් දැනට 40ක් ගන්න එක 35ට අඩු වෙලා නතර වෙනවා කියන එක නෙවෙයි හරිද? දැන් මේ ටික දැන් ඒ වයරනේ අම්මෝ වන්න යන්නේ නැහැ මේකට 35 කිලෝ බේක් කරාම ඉන්නේ කියන්නේ. මම කියන්නේ අනිවාර්ය රටාව ඇතුලේ තියෙනවා ලකුණු 35කට කිට්ටු ප්‍රමාණයක්. හරිද? ඒ 35 නෑ ඔය 40 ගණන් ගන්න සමහරක් කියන්නේ ඔය මැද තියෙන ලකුණු සමහරක් නෑ. හැබැයි මං කියන්නේ ලකුණු 45 වගේ පන්ලා ගහන ළමයින්ට මේ ප්‍රොජෙක්ට් එක වැඩක් වෙන්නේ නෑ. මම බිරි ගන්නවා. ලකුණු 45 ගන්නවා කියන්නේ උන්ට පොදුරටව නම්බනවා ඔක්කොම ටික ඒව තියෙනවා. එයාලට මේ නිකම්ම මේ අර තව ඉතින් වාසනාව අවාසනාව ওই දේවල් මත තමයි උන්ගේ ලකුණු තීරණය වෙන ගොඩක් වෙලාවට ඒ කියන්නේ නොසල කිලිමත් වැරදි හින්දා වර්ධින එකක් දෙකක් තියෙනවා ඒ වැරදිච්ච පහින් විතර දෙකක් විතර දන්නේවා ඉතුරු තුන ඉතින් අද්දමාරු ප්‍රශ්න ටිකක් ඉතින් ඒ වගේම හැමදාම පේපර් වල අහන්නේ ඒ අවුරුදු 10කට 15කට අහන එකක් දෙකක් ඉතින් ඒ වගේම ඉතින් ඒගොල්ලෝ ඒ ප්‍රශ්න කරලා ඒ පුරුද්ද තුලින්ම තමයි ඒක හරියන්නේ ඒ ටික කමන්නේ නැහැ ඉතින් 45 ඇතිනේ හොඳට හරිද මං කියනවා මේ ටික ඇතුලේ අඩුවාට සාමාන්‍ය ලකුණු 40 45 4 ළමයෙකුට නම් මේකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් මොකද ඒගොල්ලන්ගේ ලකුණු ඇතුලේ සෑහෙන මේව නැහැ සමහරක් වලට බලන්න මූලික අඩුපාඩු වල සෑහෙන අඩුපාඩු තියාගෙන මූලික කොටස් වල සෑහෙන අඩුපාඩු තියාගෙන MCQ 40 ගණන් ගහන ළමයිනුත් ඉන්නවා. දැන් මේ වැඩේ සහ ඊට පස්සේ ඕගොල්ලෝ ඒකට අදාළ පුහුණුව ටික ටික කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පුහුණුව කියන්නේ මම එතන ඒ කියන්නේ දැන් උතන වෙන්නේ මෙහෙමනේ හරියට. මම ඒ රටාවට අදාළ ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ දින මට පිටාම ඩිස්කස් කරනවා. ඒත් ඒකට සමහරක් කරනවා විනාඩි 15ක් 20ක් විතර යනවා. හැබැයි ඒ જાතින් ඊළඟ ප්‍රශ්නේ මට කතා කරන්න යන්නේ විනාඩි 2යි සමහරක් වෙන මොකද ඕන තීරණ ටික ඔක්කොම කියලා තියෙනවා. ඒත් මම මුලින් ප්‍රශ්නෙන් අරගෙන ඒක වෙලා වර්ගෙන කතා කරලා ඊළඟට ඒ જાතින් තව එක ප්‍රශ්නයක් වගේ කියලා මම යනවා ඉස්සරහට. මොකද මට ඔක්කොම කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. මම අර එක ප්‍රශ්නයක් සෑහෙන වෙලා වර්ගෙන මට පිටාව ඔක්කොම පැහැදිලි කරලා දෙන නිසා. ඒත් ඕගොල්ලන්ට ඒ જાතින් ඉතුරු ප්‍රශ්න ටික කියලා මම ඒ જાති වල ප්‍රශ්න ටික එක ළඟට අරගෙන දෙන්නම්. මේ අවුරුද්දේ මේ concept එක හල් තියෙන ප්‍රශ්න මේවා. මේ අවුරුද්දේ මේ concept එක හල් තියෙන ප්‍රශ්න මේවා. මේ අවුරුද්ද නෙමෙයි. ඔහුගේ අවුරුදු පහ අපි analyze කරනවා. New syllabus අවුරුදු පහ analyze කරලා ගන්න. මොකද old syllabus යද්දී ඔය රටාව වෙනස් වෙනවා. නිව් සිලබස් එකේ අවුරුදු පහ ඒ විදිහට ඇනලයිස් කරලා කඩලා එකින් එකට ප්‍රදා ඒ මාතෘකාව වැඩ දෙන ක්වොන්ටම් අංක ගන්නකො
ඇවිල ස්මට්ම අනිවාර ප්‍රශ්නයක් හැනත සැන්සිතාව කියන එක එකකට සීමටම ගර ඩෙල්ට ජී ඩෙල්ට සම සැන්සිතාව අනිවර පස සමන දෙක් හ පුරදත් යන එක අනිවාරෙන් හැ තනක් එක ඉරවාසේ ටිකට කිය ලේච මුල්දරම කියන සමහක් කියලාට සීමට සමහක්ට බීමටමට යන අර අමාරු කරල හිමත් යන ලේචටි මුල්දර එමසික අනිවාර හ QPQC සම්බඳ එමසික අනිවාරෙන් හනවා සමතුරිත්තාවේ මනෝසසරත්තන්න දීකුට වුණත් ඒ එතන කියන නිකන් තීරටික නිකන් අමුවෙන් ගිලලා මොකුත් තර්කානුකූල නිති මෙහෙමයිති මේ දවස් පහත්තියාගෙන මාර තර්කානුකූල දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් එපා හරිද මේ වෙලාවේ මේ අර වැඩේ අනාගන්නතෝ කොට එන්න මම මේ ප්ලෑන් එක දෙන්නේ එහෙම එකක් අතර මේකෙදි අපිට එහෙම මාර පර්ෆෙක්ට් විදිහට ඔක්කොම හරි තර්කානුකූල කියලා දෙමින් මේ කරන්න බෑ නමුත් මේ සෑහෙන්න එක කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා තියරි මෙලෝ සංසාරයක් දන්න නැති ළමයෙකුට නම් ඒ කියන චුට්ට නිකන් කෙලින්ම ගිලලා ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ ලෙවල් পেපර් එකේ එවගේම එකක් ආවොත් එවගේම තමයි එන්නේ ඒක කරගන්න පුළුවන් නම් ඒක තමයි මෙතන අපි බලාපොරොත්තු වෙන අදහස පරිසර දූෂණේ අනිවාර්යෙන් MCQ ගන්න තැන දැන් දෙකක් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිසර දූෂණෙන් එකයි සාකාශ දෙකෙන් එකයි හෝ පරිසර දූෂණෙම දෙකයි වගේ යනවා සමහරක් අවුරුදු වල. ඒ දෙකට දැන් බෙදිනවා. ඒ කියන්නේ කර්මාන්ත වලින් උනොත් එකක් දාලා පරිසර දූෂණේ එකක් දාලා සාකාශ දූෂණ දෙකක් දාලා එහෙම යනවා. ඔක්කොම ගත්තම තව බොහෝ වේ කණම් මණම් වලට එකක් අරන් මණ කියලා ඒ පරිසර දූෂණේ සාකාශ දේවයි සාමාන්‍යයෙන් ප්‍රශ්න අහනේවා තියෙන පහක් විතර. ඒ වයින් සාමාන්‍යයෙන් තුනක් විතරම හැමදාම එකම ටිකක් කරගෙන දෙකක් වගේ අවුරුද්දෙන් අවුරුදු වෙනස් වෙනවා තියෙනවා. එහෙම අර AA ජාතියට අදාළ රටාවල් ටික අරගෙන ඒවා එකින් එක එක ලේසිම රටා ටික මුලින්ම ටිකක් අමාරු රටා ටික ඊළඟට ගොඩක්ම අමාරු රටා ටික අන්තිමේට එන විදිහට ටික ටික කතා කරන යමක් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මම කියන්නේ දැනට හිතන්නකෝ මම ෆේල් කියලා අතහැරලා දාලා ඉන්නේ උනොත් එතනින් මට මේක ගොඩ ගන්න වෙන්නේ මම ෆේල් තමයි ලියනවද නැද්දත් මන් දන්නේ නැහැ වගේ ඕ ෆේල් ඉතින් අතහැරලා දාලා ඉන්නේ ඔන්න ඔය ලියනවට ලියනවා වගේ එහෙමින් තමයි එදිනේ. ඔය ඕනෙහෙකුට මේ වැඩේ තම මොකක් හරි එක කොටසක්. ඒ කියන්නේ ඕගනික් හරි ඉනෝගනික් හරි මොකක් හරි එක එක පාට් එකක් තව පුළුවන් කරගත්තා නම් ඕගනික් කියමුකෝ S එකක් නම් දාන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ කියන්නේ කරනවා නම් මම ඒකටත් වෙනම වීඩියෝ එකක් ගන්න ඉන්නවා මම දන්නේ කවද ගන්න පුළුවන් මේක කියලා. ඒ කියන්නේ දැනට ෆේල්ම කියලා මේ කතාවල දාන එකම ඉන්නවනේ. මම කියන දවස් පහක් ඇති S එකක් ගන්න. හරි. දවස් පහක් පුළුවන් S එකකට ගන්න. ඒ කියන්නේ දැන් ෆේල් කියන්නේ වලට ලකුණු 10ක් 12ක් වගේ ප්‍රමාණයක් දැනට තියෙනවනේ. ඕක තව ටිකක් අදින්නට තියෙන උඩට මේ MCQ වැඩේට ඇවිල්ලා මේක ගොඩ දාගත්තා හිතන්නකෝ දැන් MCQ 35කට මේක ඇතුළේ වාර 35 වෙන එකක් නෑනේ. ඔය කොච්චර කිව්වත් ඒවත් වැරදිලා අපි දුම් 28ක් 29ක් වදිනවා කියලා ඔතනින් 6 7ක් වැරදිලා එහෙම වරදින්නේ නෑ මේව හරියට කරොත්. හරිද? මේව සාපේක්ෂව ලේසි ප්‍රශ්න ඉතින් හැමදාම ඇහෙනවා කියන්නේ එහෙම එකක් නෙදර තියෙන. ඒතර ඕක අපි දුම් 28ක 29ක ලෙවල් එකට ගන්නවා තියෙන. එසේකී හතමාරක් වෙනවා. ඒතර මේ සමාජයකතාවයේ ප්‍රශ්න ඕගොල්ලෝ බය වුණාට සමාජයකතාවයේ පුළුවන් ගෙවුම්ගෙන් අහලා බලන්න සමාජයකතාවයේ පුළුවන් වෙන්නේ එක තවසකින්. හරිද? ඒ කියන්නේ සමාජයකතාවයේ ගොඩාක් වැඩ කරලා පුළුවන් එක නම් නෙවෙයි. හරියට සමාජයකතාව ප්‍රශ්න කරන විදිහ ඉගෙනගෙන ඊට අදාළ ප්‍රශ්න හතර පහක් කරනවා සමාජයකතාව ප්‍රශ්න කරගන්න පුළුවන් වෙනවා. හරි. ඒතකොට ඒකට අදාළව ඉතින් ඒ ටිකයි ඊට පස්සේ ඉතින් ප්‍රතික්‍රියා නම් මරන් ටිකක් අහන්නේ. ඒ ටික අදාළ ගත්තොත් ඔතන ලකුණු පහෙන් හතරක් නම් ගන්න පුළුවන් ළමයෙකුට. ඒ කියන්නේ 180ක් ගන්න. මේ හතමාරුනොත් සාමාන්‍යයෙන් ලකුණු පහමාරක් විතර ගන්න පුළුවන් පහසු ලකුණු තියෙනවා. ඒතර ලකුණු 10ක් විතර එතනින් එනවා. ඕගනික් ටිකින් විතරක් එසේ එකේ. බන්දර ප්‍රශ්නේ මොකක් කරේ අටව ගන්න පුළුවන් නේ සාමාන්‍ය ලකුණු 40ක් 50ක්වත් එන්නේ. තේතනත් ආයෙ තව ලකුණු දෙකම හරක් ලකුණු 12.5යි. එනවා ඉතින් දැන් MCQ කර ගන්නකොට MCQ විතරක් විලොම් වෙනවා කියන එක නෑනේ. කර්මාන්ත ප්‍රශ්නේ මොන මොනවා හරි ටික ලියා ගන්න පුළුවන් වෙයි. පරිසර දූෂණ පාටේ මොනවා හරි ටික ලියා ගන්න පුළුවන් වෙයි. අනිත් පැත්තට ඉතින් උඹලා මේ චිත්‍රකල ටික අර පන්ති වල දැකලා පුරුද්දන හරි මොනවා හරි වායු නියම PV සමාන ඉන්නා ටික හරි ලියා ගන්න මොන මොනවා හරි ටිකක් තව කර ගන්න පුළුවන් දැන් නිකාම්ම තියා ගන්නවද නෙවෙයිනේ. ඉනෝගනික් නයිට් රයිඩර් රයිම් මෙහෙන් ආව නම් ඒ කියන්නේ ඒකෙන් ඔළුවට ගිහම මොකක් කර ටිකක් ඇති. ඔය ටිකම ආවිච්ච කළා S එකට දාගන්න මේ දවස් ටික ඇති. S එකකින් නම් ඒකට 100කට දාගන්න ඇති. අර එකම දේ ඔයගොල්ලෝ කරන දේ තමයි කල්පනා කරමින් කාලනාස්ති කරන එක. ඒක හරියටම තේරුම් ගන්න කල්පනා කරන විනාඩියක් යන වාගේ ලකුණු අඩු වෙන වෙලාවක්. වා කල්පනා කරන විනාඩියක් පාවිච්චි කරනවා වාගේ ලකුණු වැඩි කරන දිම විනාඩියක් කොට නැති වෙනවා. තව විනාඩියක් පාවිච්චි කරනවා තව විනාඩියේ උඹලා බෑ ගණන් ඉන්නවා නිත හිත. විනාඩි මොනවද? හරක්ම බෑ භාගය විතර පුළුවන් විදිහට බෙද හිත හිත ඉන්නවා. මොකද්ද ඒක වෙන්නේ? බෑ භාගයක් වාර පාඩම් කරන වෙලාව නැති වෙනවා. බෑ භාගයක් වට බැරි වෙන chance එක වැඩි වෙනවා. ඔය පැයවාගේ වෙනකොට ඔයාලා නිකන් මොකක් කර නෝට් එකක් පෙරලා මේ මොකක් කරේ වැඩක් කරා නම් කනාවට 60 දකින MCQ එකකින් ලකුණක් දෙකක් ඉන්න පුළුවන් ලකුණක් දෙකක් කියන අයිලන් රැන්ක් 300ක් මම මේක නිතරම කියන දේ මේ ටිකේ ඉතින් ඔහොම තමයි ඕගොල්ලෝ ලකුණු නැති වෙන්නේ. ඒත් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ තමයි තියෙන නරකම දේ ඔයාලට වැඩ කරන්න බැරි එළිය ප්‍රශ්න නිසා නෙමෙයි ඕගොල්ලන් ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා. අභ්‍යන්තර කාරණාවල එහා ගන්න ලොකෝට මොකොත් හිතන්න බෑ. ඒකක් ගන්න පුළුවන් ඉදි කියලා හිතන්න බෑ. ඔය ඒකක් ගන්න පුළුවන් දහන්නම හිතන්න බෑ. ඔක නතර කරන්න ඕක ඇහුවා කියලා ඒකක් ඉන්නේ නැහැ. හරි. ඒකක් ඉන්නවා මේ වෙලාවේ වැඩ කරන එකේ. දැන් මං ඉන්නේ මේ වගේ මට්ටමකට මට 100ක් ගන්න පුළුවන් විදහනවා. ඉතින් ඕක ඇහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳ අහන එක නරකයි කියලා නෙවෙයි මං කියන්නේ. ඒක කල්පනා කර කර නාස්ති කරන්න එපා කියලා මං කියන්නේ. ඔයාලට ඒක අහන වෙලාවේ ඔයාලට ඒ විනාඩි දෙක අරන් මොනවා හරි ටිකක් බලන්න පුළුවන් නම් ඒකෙන් ලකුණක් ඇති. එහෙනම් ඔළුව හදාගන්න ලොකු බලාපොරොත්තු මොකුත් නැහැ.
ලංකාව පලනිය වෙන්නව දිස්ත්‍රික් පලනිය වෙන්නව මෙඩිසින් යන්නව ඉංජිනේරිය යන්නව ඒකක් ගන්නව නෙවෙයි ඒ ලෙවල් කරන්නේ නිකන් ඒ ලෙවල් කරන්නේ කියලා හිතා ගන්නව හරි ඒ ලෙවල් කියලා එකක් තියෙනවා ඒක දෙසැම්බර් 6 වෙනිදා වෙනකන් තියෙනවා නොවැම්බර් 25 පටන් අරගෙන ඒ දක්වා අද ඉඳන් යම් කාලයක් තියෙනවා ඒක වාට ඔයාට මේ මොහොතේ ඉන්න මට්ටමේ ඉඳන් උපරිම පර්ෆෝමන්ස් එකක් කරන්න අවශ්‍යයි එච්චර වාට දින අරමුණ දැනට ඔයාට තියෙන මට්ටමක් තියෙනවා ඒක 5ද 10ද 15ද 20ද 60ද කියන එක මම දන්නේ නැහැ කීයක් හරි තියෙනවා ඒ ලෙවල් තියෙනවා ඒ දක්වා ඔයාට ඔයාගේ පර්ෆෝමන්ස් එක උපරිමයට හදන්න අවශ්‍යයි ඒ සඳහා කරන්න ඕන ටික කරන්න සමහරක් විට ඔයා සිලබස් එකේ දන්නේ 160යි වෙන්න පුළුවන් ඈ ඒ කියන්නේ ඔයා කෙලින්ම ලකුණු ඒක D එකක්වත් ගන්න පුළුවන් මට්ටමේ නෙමෙයි ඉන්නේ හැබැයි A level paper එකේ අහන 180ක් තියෙන මේ 160 ඇතුළේ වෙන්න පුළුවන් වට ඒකක් එනවා තේරෙනවද ඔයාට දැනට තියෙන මට්ටම A level paper එකේ ඔක්කොම කෙමිෂි අහන්න බෑනේ හරිද ඔයා දැන් අපි මේ කරන්නේ වැඩිපුර අහන්න ඉඩ තියෙන දේවල් නේ ඒතර ඔයාට පුළුවන් සබ්ජෙක්ට් එකේ 160යි ඒ කියන්නේ ඔයාට 100ක් ඉන්නේ A level ලිව්වනම් ඒත් 55 පොඩ්ඩක් වැඩි 100ක් හැබැයි මේ 160 ඇතුළේ තියෙන දේවල් මම නම් paper එකේ 180ක්ම තියෙන. එහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල කරන දේවල් මත අපි. එහෙනම් වද විවිධින් එක නතර කරලා වැඩ කරන්න පටන් ගන්න. ඒතර මේ 180ෙන් වාට මොනවා හරි කරලා සාමාන්‍ය අඩු ගන්න හොඳ B එකක් හරි නැත්නම් 70 ගන්නක ඒක ගන්න පුළුවන්. එහෙනම් මේක අර එහෙම ඉලක්කම් මත තීරණය කරන්න බෑ. තාම කිසිම දෙයක් තීරණය වෙලා නැහැ. තාම කවුරුත් ෆේල් නැහැ. තාම කවුරුත් සීන් නෙමෙයි. තාම කවුරුත් A B මොකුත් තීරණය වෙලා නැහැ. හරි. දැන් තමයි ඒවා තීරණය වෙන්නේ. මේ 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 ටිකේ තමයි දේවල් තීරණය වෙන්නේ. වද වෙන එක නතර කරලා හිත හිතින් එක නතර කරලා ඔළුවේ තියෙන ප්‍රෙෂර් එක පැත්තකට දාලා මම මේක මේ අර වීඩියෝ එකේ කියන්න හිටපොතේ මම මේ ආයෙමත් මේක වීඩියෝ එකක් විතර වැඩිපුර පැහැදිලි කරලා දාන්න. ඔය ඔය සමහරක් කියමුට රෑට නිින්ද යන්නේ නැහැ වැඩිපුර හීන පේන නම් මනම් එහෙම දිනවනේ නේද? එහෙම දිනේ උන් ගැති يعني රෑ නිදි කියවට එන ඉවෙන්ට්ෆුල් නිින්ද. ඒ කියන්නේ ඒ ලෙවල් එහෙම දෙතුන් පාරක් ලියලා ගෙදර ඉන්නේ. ඒ නිින්දෙන් ඒ ලෙවල් එහෙම ලියලා. සමහර ඒ ලෙවල් නිින්දෙන් අඬලා ඒ ලෙවල් අවුල් ගිහිල්ලා එහෙම එහෙම වෙනවා. හරිද? ඔය ඔය තත්ත තියෙනනේ නැද්ද? නින්ද අස්නේ එයා මේකටම හේතුව තියෙන මම අර වීඩියෝ එකේ කියන්නම් ওই ටික එකම ලොකුම හේතුව තමයි අර ඔළුවේ තියෙන අවුල ඒ කියන්නේ ඒකෙන් වෙන හානිය මේ ඔයාලා නිදි කියවන නින්ද ගිහින් නැහැ ඔයාලට නින්ද ගිහින් කියලා ඇන්දේ තිරස් වෙ ඉන්නේ ඔක්කොම හරි නමුත් මේ අර ඔළුවට ඕන කරන මේ මානසික විවේකය හම්බෙලා නැහැ ඊට පස්සේ ඇහැරෙන්න බෑ අර එහෙම එහෙම මේ දවස් වලට ඇහැරුණාට නිකන් නිදාගෙන නැතුව ඇහැරුණා වගේ නිදාගෙන නැහැ වගේ නිකන් නිකන් මරණින් නැගිට්ට වගේ සමහරක් කියන්නේ ඒ කියන්නේ නැගිටින්න බෑ මට වගේ ඒ කියන්නේ ඇයි දන්නේ නැහැ මට බෑ නැගිටින්න බෑ මට එහෙම වෙනවා සමහරක් කියන්නට ඒ වෙන්නේ ඉතින් පැය හතරක් හරි පහක් කරේ ඇඳේ හිටියට ඒක නිදි කියන අර විවේකී නින්දක් හම්බලා තියෙන බෑ ඒකමාරයි සමහරක් විතර ඉතුරු ටික හීන ගිහින්ලා දෙනවා නිකර හරි ඉතින් ඔක්කොම වෙන්නේ හේතුව තියෙන මම ඒවත් එක වැඩිපුර පැහැදිලි කරලා කියන්න ඔක්කොම වෙන්නේ අර වැඩිපුර කල්පනා කරන එකත් එක්ක මේ ටිකේ අන්තිමට නිදාගත්තා කියන නින්ද ගිහින්ලා දෙනවා දවල් 30ේ නිදි මතයි ආයෙ මේ රෑ 7-8 වෙද්දි නිදි මට පටන් ගන්නවා ඊළඟ දවසේ නිදි මත. ඒත් නිදා ගන්නවා කිව්වට ආයෙ යන්නේ අර ඊන සීන් එක ෆිල්ම් ටික බලන්න යන්නේ නිදා ගන්නවා කියලා. හරි. ඒ ඔය ටික තමයි වෙන්නේ. හරි. ඕවා තියෙනවා සමහරක් කියොන්ට එහෙම නැතුව. හරි. ගොඩක් ළමයින්ට ඔය තත්ත තියෙනවා. හරි. ඒ ඕවා වෙන්නේ අර අර ඒ අර ඔළුවේ තියෙන වීඩ්නෙත් එක්ක නිහිනුත් ඔය ටික තමයි වෙන්නේ. හීනෙන් සමහරක් කියොන් ගණන් හදන. ඒ කියන්නේ අවුල නැහැ. හරි. නරක නැහැ ගණන් හදන එක. ඒ වට අර එහෙම ගියාම අන්තිමට ඔයගොල්ලන්ට නිදාගත්ත එකේ නිදාගෙන නැහැ. ඉතින් මොලේ වැඩනේ. නිදා ගන්නවා කියන්නේ ඇඟපතර දින මහන්සියක් නෙවෙයි ඔයගලන්ට මේ ටිකේ තියෙන්නේ හරි එහෙනම් ඒක පොඩ්ඩක් මේ බලන්න ඕන මම අර එකක් දාන්නම් ওই ටික සම්බන්ධව ටික වැඩිපුර විස්තර කරලා මේ ඒක තියෙනවා ඒවා සයිකලොජිකල් කාරණා සහ ඇත්ත ඒවා පව් ඉදින් උඹලා කරන්න දෙයක් නැහැ ඔක තමයි කන්ඩිෂන් එක සමක අද නෙවෙයි තව කාලයක් ඕගොල්ලෝ වැඩ කරන මොනවා හරි ජීවිතේ දේවල් ටිකක් හදා ගන්න වැඩ කරන කවදත් ඔය ස්ට්‍රෙස් එක තියෙනවා ඒක කෝප් කරන්න ඒක ඒකට මුණ දෙන්න පුළුවන් වෙන්න ඕන එහම යන්නේ කතන්දරේ හරි මේව කරමු අපි මීට හරි බයෝඩීසල් වල ප්‍රශ්න ටික බලමු ඊට පස්සේ බහුව වැයක වල පොඩ්ඩක් හරි බලමු අපි. පරස දූෂණ නැවත් විතරන තව පැයක් තිබ්බන කරගන්න තිබ්බ මුළු එකම. හරි මොකක් කර කර. බයෝඩීසල් නිෂ්පාදනය පෙට්‍රෝලියම් ඉන්ධන නෝ පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයකි. වැරදි. ආ නේ හරි නේ පෙට්‍රෝලියම් නේ හරි පෙට්‍රෝලියම් පුනර්ජනනීය නෑ තමයි හරි. බයෝඩීසල් හදන්න මෙතනොල් අවශ්‍ය වෙයි. නැත්තම් ඉතින් නේ මෙතනොල් අනිවාර්යෙන් ඕනනේ. ඊට පස්සේ බයෝඩීසල් දහනයේ වායුගෝලීය CO2 ප්‍රමාණය වැඩි කිරීමට හේතු නොවේ. ඇත්තද? ඔව් ඈ. ඒක කිව්වම එහෙම නිකන් අපිට හිතන්න මොන වැඩි වෙනවා වගේනේ ඇත්තටම හිතෙන්නේ. ඕන දෙයක් දහනය කරද්දී CO2 යනවා. නමුත් අර ඒ අදහස ගන්න එහෙමයි.